අදාපි බලමු ඉන්ෆ්ලේෂන් එක ආයෝජන තීරණවලට බලපාන්නේ කොහොමද කියලා. ඔයාට ඉන්ෆ්ලේෂන් එකයි මාකට් එකේ රිටර්න් එකයි අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න මම මේ ග්‍රාෆ් එක ගත්තේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් බුක් එකේ ද ඉන්වෙස්ටර් ඇන්ඩ් ඉන්ෆ්ලේෂන් කියන චැප්ටර් එකේ. ඔයාට පේනවා ඇති මේ චාට් එකේ 1926 ඉඳන් 2002 වෙනකම් ඒ ඒ අවුරුද්දේ මාකට් රිටර්න් එකයි ඉන්ෆ්ලේෂන් එකයි අතර ඇති සම්බන්ධතාවය පෙන්වනවා. මේ කළු පාට ඉරි වලින් තියෙන්නේ ඉන්ෆ්ලේෂන් එක. මේ සාමාන්‍ය අනිත් ඉරි වලින් තියෙන්නේ ඒ අවුරුද්දේ මාකට් රිටර්න් එක. ඔයාට පේනවා ඇති මේ මුල් කාලේ ඉන්ෆ්ලේෂන් එකක් නෙමේ ඩිෆ්ලේෂන් එකක් තියෙන්නේ කියලා. ඒ වගේම ඩිෆ්ලේෂන් එකක් එක්ක මාකට් එකේ රිටර්න් එකත් නෙගටිව් වෙලා. ඊළඟට ටික ටික මේ අගහරියට එද්දි ඉන්ෆ්ලේෂන් එක 120ට ආසන්න වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මාකට් එකේ රිටර්න් එකත් සමහර අවුරුදු වල නෙගටිව් සමහර අවුරුදු ප්‍රසිටිව් වුණත් ලොකු අගයකින් නෙමෙයි කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මාකට් එකේ හොඳම රිටර්න් එකක් තියෙන්නේ ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් වෙලා හොඳ පාලනයක් යටතේ තියෙන කාලෙදි කියන එක. දැන් ඔයා කල්පනා කරනවා ඇති ඉන්ෆ්ලේෂන් එකක් එද්දි මං කලින් වීඩියෝ එකේ කිව්වනේ ෂෙයාර් ප්‍රයිස් උත් ඉහළ යනවා කියලා. නමුත් ඔයාට මේ වීඩියෝ එක දැක්කම හිතෙනවා ඇති ඇයි එහෙම වෙලා නැත්තේ කියලා. ඒක පැහැදිලි කරන්න තමයි මම යන්නේ. ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙද්දි ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක වැඩි වෙනවා. එතකොට එක හේතුවක් තමයි මිනිස්සුන්ගේ මූර්ත ආදායම අඩු වෙලා ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඩිමාන්ඩ් එක අඩු වුණාම ඒ ඒ කම්පැනි වල රිටර්න් එක අඩු වෙනවා. මොකද සේල්ස් අඩු වෙලා. කම්පැනි වල රිටර්න් එක අඩු වුණාමත් ෂෙයාර් ප්‍රයිස් අඩු වෙනවා කියන එක ඔයාලට තේරෙනවා ඇති. අනිත් කාරණය තමයි ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙද්දි රජය එක එක ටූල්ස් පාවිච්චි කරලා ඉන්ෆ්ලේෂන් එක අඩු කරන්න හදනවා. ඒ එකක් තමයි ඒ කාලේ රටේ තියෙන ඉන්ටරස්ට් රේට් එක ඉහළ දාන එක. ඉන්ටරස්ට් රේට් එක ඉහළ දාපුවාම ඔයාලට තේරෙනවා ඇති මිනිස්සු ෂෙයාර්ස් වල තියෙන ඉන්වෙස්ට්මන්ට් ඩෙබ්ට් මාකට් එකට මාරු කරනවා කියලා. මොකද ඩෙබ්ට් මාකට් එකේ ෆික්ස් රිටර්න් ඉහළ රිටර්න් එකක් එනකොට මිනිස්සු එහෙම මාරු වෙනවා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේක වෙන්නේ කියන එක. ඉතින් මට මේකයි පැහැදිලි කරන්න ඕනුනේ. මොකද අපේ දැන් තියෙන ඉකොනොමික් කන්ඩිෂන් එක මේ වගේ ඉහළ උද්ධමනයක් එන්න ඉඩ තියෙන නිසා. අනෙක් කාරණය තමයි මම මේකෙදි කතා කරන්නේ ඕවරෝල් මාකට් රිටර්න් එක. මේ උද්ධමනිකාරී තත්ත්වයක වුණත් ඉන්ඩිවිජුවල් ස්ටොක් වල ප්‍රයිස් ඉහළ යන්න පුළුවන්. ඒකට බලපාන්නේ ඒ ඒ කම්පැනිස් වල තියෙන ඇසෙට්ස් බේස් එක. උදාහරණයක් විදිහට ඔයා මේ උද්ධමනයක් තියද්දි ගෝල්ඩ් මයිනින් කරන කම්පැනි එක ස්ටොක් කරන් තිබ්බොත් ඒකේ ප්‍රයිසස් වැඩි වෙනවා. මේ වීඩියෝ එක මීට වැඩිය දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාට මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිත් හැම ඉන්වෙස්ට්මන්ට් YouTube channel එකක් වගේම මේ channel එකේ තියෙන සියලුම දේවල් education purpose විතරයි. මේකේ තියෙන දේවල් කිසිම විදිහකින් financial advice එකක් ලෙස සලකන්න එපා. මේකේ තියෙන දේවල් මත ඔයා buying and selling ඩිසිෂන් අරගන්න ඒ සම්බන්ධයෙන් වෙන කිසිම loss එකකට මේ channel එක වග කියන්නේ නැහැ කියන එක මම කරුණාවෙන් කියන්න කැමතියි. මේ වීඩියෝ එකකින් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් මේක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, ඉස්සරහට මම දාන වීඩියෝස් බලන්න, channel එක subscribe කරලා notification bell එකක් click කරන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් upload කරපුවාම ඔයාට notification එකක් එන්නේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.